вытаскиваем, да, танки вытаскиваем, вытаскиваем бэхи, БТР, тащим лебедками, всевозможными полиспастами, тросами, ну, в общем, все, вытаскивали танчик. Эвакуация. සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි මයිකලාව කලාපේ දිනිප්‍රෝ ගංගාවට ආසන්න නිකලෝ නගරයේ කළු මුහුදේ රුසියානු නාවික බලගැනීමට පහර දීම සඳහා මිනිසුන් රහිත කමිකේසි ඩ්‍රෝන බෝට්ටු නිපදවන නිෂ්පාදනාගාරයකට රුසියානු සන්නද්ධ හමුදාව විසින් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයකින් දෙවන්ත නාවික ඩ්‍රෝන ගබඩාවක් විනාශ වෙලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. වාර්තාවලට අනුව පසුගිය කාලයේ පුරාවට යුක්රේන බටයන් විසින් කළුමුහුදේ රුසියානු බලයනියේ නැව්වලට පහර දීම සඳහා භාවිතා කර ඇත්තේ මෙහි නිෂ්පාදනය කළ ඩ්‍රෝන යාන බව තමයි තොරතුරු දැනගන්නට ලැබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඩොනේට්ස් කලාපයේ චස්සිවියා නගරයේ අත්කර ගැනීමේ මූලික සැලසුම් වෙනස් කර පවතිනවා කියලා තමයි කලාපයේ රුසියානු අනදෙන් නිලධාරී ජෙනරාල් ඔලෙග් සවුලෝකෝ මාධ්‍යයට කරුණු ප්‍රකාශ කර තිබෙන්නේ. චසිවා නගරයේ පිහිටි කලාපය භූවිෂමතාවය අනුව ඩොනෙට්ස් කලාපය පවතින උස් භූමියක් නිසාවෙන් යුක්රේන බටයන් වෙත නව අමරිකානු ආයුධ හිමිවීමත් සමග යුද්ධ සැලසුම් වෙනස් කිරීම කටයුතු කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහිදී ඔලෙග් සලූකෝ ප්‍රකාශ කර තිබෙන්නේ චසිවා නගරයට කෙලින්ම පහර දීම වෙනුවට මරියපෝල් නගරයේ වානේ කර්මාන්තශාලා කලාපය අල්ලා ගැනීමට රුසියානු හමුදාව භාවිත කළ සැලැස්ම මෙම කලාපයේ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා කියලයි. මෙහිදී රුසියානු බටයන් නගරයට පහර දීම වෙනුවට නගරයේ වටා යමින් සියලු දිශාවන්ගෙන් චසිවා නගරයේ වටකර යුක්රේන බටයන් නගරය තුළ කොටු කිරීම සැලැස්ම බව තමයි වැඩිදුරටත් හෙළි කරලා තිබෙන්නේ. මෙම මෙහෙයුම සඳහා අතිරේක වට කණ්ඩායම් සහ සන්නද්ධ රථ ඇතුළු ආයුධ දෙවන්ත ප්‍රමාණය චසිවා යුද පෙරමුණ වෙත යොමු කරලා තිබෙන බව තමයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.